मचान सिलोनियन ඔයාට කේක් හදන්න පුළුවන්. එහෙනම් මේ හැකියාවෙන් ගෙදර ඉඳලා කරන පොඩි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. අමතර ආදායමක් උපයන්න පුළුවන්. මේ ගැන තමන්ගේ අත්දැකීම් ඔයත් එක්ක බෙදාගන්නේ සූප වේදිනී තාරුකා වන්නියරච්චි මහත්මිය. මේ ඩේලි ටෝක් සෙග්මන්ට් එක. කේක් කලාව. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මෙන්න මේ වගේ පුංචි කප්කේක් 12ක්. मुकद मे कप के एक दोलह ऐसी करावे मट मम मुलिम पटांग मगे व्यापारे कप के एक दोलह की एत्वन आशा मंग अद मेथंट विनका ये आशावे केक् व्यापार विधिट निवसीन पटांग अट मिता गुडा संपत्त अवश्य निर्हें अभी पुलवा गिदर तीन अभी अतर अडू संपत् प्रमाण की सीमित संपत् प्रमाण की मेक वेड दीवन करम की मुनिमोन अभी उत्साह कैपवीम व्यापार करण मन अनिवार्य मुलिम दोने अभी अतर इनाट मुकद अपिगन वेपुर दाने विश्वास एक गिर दिस मंग इतना याल तेन याला ट्रई अवट बलाई बलल अनिवार्य कमेंट का दिनमणी इतना ये हर हाट पुलवांग व्यापार तव इक किसर हट गेनी अनेक तम पटांगत्म लोकू लाभ या बलापुर मुखद अपीव कवृत्ता अंदर नेहनी इथिंग इतकोट अभी दिनगण अपे प्रोडक्ट मुलिम पारिभोगिक ඉතින් ඒ දේ කරන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ දේ අපි කරන දේ අපේ හදන ප්‍රොඩක්ට් එක අපි සුළු ලාභයක් කියන් තමයි පරිභෝගිකයට දෙන්න ඕනේ. මොකද අපි ගොඩක් දුරට මේක කෑමක්. ඒතකොට අපි මේක දෙන්නේ තවත් කෙනෙක්ට. ඒතකොට මේක සාමාන්‍යයෙන් කෑම කියලා කියන්නේ අවියක් වගේ දෙයක්. මොකද බොහෝ දුරට මේක පරිභෝගිකයාගේ අතට යන්න දෙන්න ඕනේ තාමත් පිරිසිදුව. මොකද මේ පිරිසිදුකම කියන එක උපරිම රැඳෙන්න ගොඩක් දුරට කට්ටිය විශ්වාස කරනවා හෝම් බේකින් කියන කට්ටිය ළඟ ගෘහාශ්‍රිතව හදන කේක් නිර්මාණ කරන නිර්මාණ ශිල්පිනියන් ළඟ මේක උපරිම තියෙනවා කියලා. ඒ නිසා අපි මේ විශ්වාසය හැමදාම ගෙනියන්න මං විශ්වාස කරනවා ඔයාලත් ඔයාලා කරන දේ හරියටම කරයි කියලා. කොහොමද අපි මේ සමාජ මාධ්‍යත් එක්ක අපේ බිස්නස් එක ඇඳගෙන කරන්නේ? හැමෝම දන්නවා සාමාන්‍යයෙන් මුහුණු පොත හරහා, TikTok හරහා, YouTube හරහා, මේ ව්‍යාපාර Instagram හරහා මේ ව්‍යාපාරය ගොඩක් කට්ටිය ප්‍රචලිත කරලා තියෙනවා. පොඩි ෆොටෝ එකක් ගැහුවා. අපි ඒක දානකොට ඒක පිළිවෙලකට ප්‍රිය හිතන විදිහට, දැක්කම ආස හිතන විදිහට, ආස හිතන වර්ණයන්ගෙන් අපේ ව්‍යාපාරේ පටන් ගන්නකොට නෙමෙයි. එතකොට ඒ විදිහට ගියාම පාරිභෝගිකයාගේ ඇහැට මේක යනවා. ඒ නිසා අනිවාර්යෙන් එයාලා ට්‍රයි කරන්න හිතනවා. එයාලට ට්‍රයි කරන්න හිතන විදිහට මේ වැඩේ පටන් ගන්න. මං කලින් කිව්වනේ අපිට අඩු සම්පත් ප්‍රමාණයක් ඇති මේ ව්‍යාපාරේ පටන් ගන්න කියලා. ඉතින් ඒ වගේ මම කියන්නේ අපි මේ ගන්න උපකරණ වගේම අමුද්‍රව්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න. මොකද අමුද්‍රව්‍ය වුණත් අඩුවෙන් ගන්න ප්‍රමාණයක් අපි පටන් ගන්නම නෙමෙයි. එතකොට අඩුවෙන් ගන්න තරමට අපිට මේක දැනෙනවා අඩුයි. ඒ කියන්නේ මේ අපි හදන දේ මුලින්ම 10 දිනකට හදන්න. ඒ කියන්නේ 10 දිනකට සරිලන්න. දැන් කප් කේක් 10ක් කියලා කියමුකෝ. එතකොට ඒක 10 දිනකට. එතකොට ඒ වගේ අපි පොඩි ප්‍රමාණයකට හැදුවම අපිට මේක ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද අපි පටන් ගන්න තැන මං හැමතිස්සම කියනවා වගේ පොඩි තැනින් පටන් ගන්න. ලොකු තැනින් පටන් ගන්න ගියොත් අපිට ඒකේ පාඩුවක් වුණොත් දැනෙනවා වැඩි. අපේ ව්‍යාපාරය කන්ටිනියු කරන්න ඕනේ නමක් හරහා. දැන් ඔයා සාමාන්‍යයෙන් මුහුණු පොත හරහා ඔයාගේ නමින් ගියාට මං කියන්නේ මේ ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඒකට අපි නමක් දාන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ප්‍රොඩක්ට් එක ඉස්සරහට ගෙනියන්න අපිට ලෝගෝ එකක් තියෙන්න ඕනේ. පොඩි සංකේතයක් තියෙන්න ඕනේ හැමෝටම. මොකද එතකොට කට්ටියගේ ඇහැට හුරුයි. මෙන්න මේක මෙයාගේ නිර්මාණයක් කියන එක. ව්‍යාපාරයේ ගුණාත්මකභාවය තවත් වැඩි කරන තවත් ක්‍රමයක් අපේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න ඕනේ. මේක කුඩා ව්‍යාපාරයක් වුණත් මං හිතන්නේ ලොකු මුදලක් යන්නේ නැහැ මේකට. මේකට අඩුම මුදලකින් අපිට පුළුවන් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට අපේ මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න. ඉතින් සුබපතනවා මේ වැඩේ හරියටම කරන්න පුළුවන් වෙන්න කියලා. හීන පස්සේ හඹාගෙන යන්න අනිවාර්යයෙන්ම එදාට ඔයාලට ජය ගන්න පුළුවන්. Subscribe now and press the bell icon. Never miss an update.